ඔන්න දවස් ගානකින්ට පසුව රිපෝටර් දඹුල්ල මොකද නිශ්ශබ්ද කියලා ගොඩක් අය හෙව්වා. ඉතින් අපි අලුත් මුහුණුවරකින් නැවත රිපෝටර් දඹුල්ල සමාජගත වෙනවා. ඒ වගේම මේ සමාජයට දෙයක් කරන්න උත්සාහ කරනවා. අපි බලමු අපිව කොහොමද නවත්තන්නේ, අපිව කොහොමද නතර කරන්න උත්සාහ කරන්නේ. මම හිතන්නේ ඒකට ඉඩ නැහැ. රිපෝටර් දඹුල්ල බලන, රිපෝටර් දඹුල්ල නාලිකාවේ ඉන්න ආදරණීයයන් හැමදාමත් අපි සමග ඉන්නවා. බොහොම ස්තුතිවන්ත වෙනවා. මේ තමයි අපේ ගමන, අලුත් ගමන. අපි හැමදාම අලුත් වෙනවා කියන්නේ අපි හදවත් වලින් අපි හැමදාම අලුත් වෙන්නේ නැහැ. අපි හැමදාම කරන දේෙන් අලුත් වෙනවා. රිපෝටර් දඹුල්ල එහෙම තමයි ඉස්සරහට යන්නේ. අපි බලමු ආද රිපෝටර් දඹුල්ල YouTube නාලිකාවට අද කවුරු වෙනුවෙන් යමක් කරන්න හැකියාව කියලා. ඉතින් ඔන්න රිපෝටර් දඹුල්ල YouTube නාලිකාව මම එනකොටම කතා කරා වගේ අලුත් මුහුණුවරකින් අපි ගමනක් පටන් ගත්තා. ඇත්තටම මතක් කරන්න ඕනේ මේ ගමනට රිපෝටර් දඹුල්ල කියන නම හදාගන්න, මේ සමාජගත වෙන්න අද අපිට විවිධ පළාත්වලින් දුරකථන ඇමතුම් එමට එනවා. නමුත් අපි කවදාවත් මුලාමතක කරන්නේ නැහැ. රිපෝටර් දඹුල්ල YouTube නාලිකාවට මුල ඉඳලා නම් ගම් වශයෙන් කියන්න බැරි වුණත් උදව් කරපු හැම සියලු දෙනාට අපි අත් දෙක අල්ලලා වැඳලා ස්තුතිවන්ත කරනවා. අපිව මේ තැනට එන්න අපිට ධෛර්ය ශක්තිය අපිට දුන්නට, අපිට වචනයෙන් පවා ධෛර්ය ශක්තිය දුන්නා. ඒ අතරේ අපිට අපිව රැවට්ටපු, අපිව අපිට බොරු කියපු ඉන්නවා. හැබැයි මේ සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ වලින් තමයි අපි ජීවිතේ අලුත් දෙයක් ඉගෙන ගන්නෙ. ඒ වලින් තමයි අපි ජීවිතේට අපේ තව තව ශක්තිය ගන්නෙ. ඉතින් ඒ අතරතුරේ දවස් 4ක 5ක කිසිම දෙයක් කරගන්න අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ මොකද රිපෝටර් දඹුල්ල නාලිකාව එක පාරටම අහසේ පියාඹන කුරුල්ලෙක්ගේ තටු දෙක අයින් කරා වගේ වැඩක් සිද්ධ වුණා. ඉතින් තටු අයින් කරපුවාම කුරුල්ලට පියාඹන්න බෑ. ඉතින් වැඩි දවසක් ඉන්න හම්බුනේ නෑ තටු අයින් කරලා. රිපෝටර් දඹුල්ල නාලිකාවට කොච්චර ආදරය කරන පිරිසක් ඉන්නවද කිව්වොත් ඒක මට වචනයෙන් කියලා නිම කරන්න බෑ. ඇත්තටම හරිම සතුටුයි. මේ තටු විකරුණේ එහාට මෙහාට විසියලා යන්න දුන්නේ නෑ. කොහොම පුංචි කාලයක් ඇතුළත මේ තටු නැවත සවිමත් කරා. ඉතින් ඒ වෙනුවෙන් දහස් වාරක් නෙවෙයි අනේක වාරයක් පින් ලබා දෙනවා. විශේෂයෙන්ම මට මේ සඳහා වචනයෙන් හරි මාත් එක්ක මුල ඉඳලා මට ධෛර්යයක් වුණු කොරියාවේ පදිංචි ඉන්න මයන්ත මහත්මා, ඒ වගේම සහෝදරයා, ඒ වගේම නුවන් අයියා ඉතාම ආදරෙන් මතක් කරනවා. මොකද දිහන් අයියා සහ නුවන් අයියා කියන්නේ මාත් එක්ක මට මේ වේදනාව දැනුන වෙලාව ඉඳලා මාත් එක්ක හයියට එකා වගේ මාත් එක්ක හිටියා. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබ සියලු දෙනාට. ඒ වගේම රමණී වීරරත්න මහත්මිය තමා මට මේකේ තරඟේ වීරයා. ඇත්තටම රමණී වීරරත්න මහත්මිය සාමනිදුව අපි ඉතාම ආදරෙන් මතක් කරනවා. වැඩිපුර වචන කියන්න බෑ, ඒ තරමට මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් ඇත්තටම බොහොම ස්තුතියි. ඒ වගේම තමා ඇත්තටම දරුවේ බලා ගන්නවා වගේම ඔස්ට්‍රේලියාවේ අශෝක අම්මා බොහොම ස්තුතිවන්ත වෙනවා. අශෝක අම්මා මට පුදුම හයියක් වුණා, හැම විදිහටම මට ශක්තියක් වුණා, අපිට වැටෙන්න දුන්නේ නැහැ. බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි ඔස්ට්‍රේලියාවේ අපේ මහත්මයා. මේ දිනවල අපි සූර්යගම නිවසක් හදනවා. ඇත්තටම අපි නම කියන්නේ නැහැ. ඉතින් ඒක නිසා බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ වගේම අපි මතක් කරන්න ඕනේ එංගලන්තයේ පදිංචි ඉන්න
Terima kasih.